ට ස අපි දැන්හතා කරනෑන දෙදස් දාහතර ඒලොල් පස්පේ එකේ තියෙන මුදල් ප්‍රවාහ ප්‍රශ්නය කොහොමද හදන්නේ කියන එක. ඉති මේකති අපි දිලතිය තොඩදුරතමයි සීමිට සත්සර සමාගම දෙදස් ධාතනය හතරයි එක දින මෙහෙුම්ටයුතු ආරම්භ කරනල අදාාතර. පළමු මෙිහුම් වර්ශය මූල ප්‍රකාශන අපිට දීලා තියෙන. ඉති මුලිින්ම දිලතින ආදයම් ප්‍රකාශණයනු විකුණුම් තිෙන හයදස් දෙසිය පණහක් විකුණුම් පිළිවේ දෙදස් අට සිය පනහා, දරලාබේ තුන්දස් හාරසයැයි වියදම් දෙදස් පන්සියයි බදු පෙරලාබේ නමසියයි, වර්ශය සදහා දැම්බඳ තුන් සයයි, වර්ෂය සඳහ ලාභේ හැසියයි සහවර්ෂය සඳහම් මුලු විස්තීරණ ආදායම හයසීයයි. සහපිට මූලි තර් ප්‍රකාශණෙන් දිලතින වසර අවසාන දිනට දේවල්පිය තුපගන්නනවල ධාරණ වටිනාකම හයදාහයි. තොගේ එක් දස් පන්සියයි, වෙලද ලැබියයුතු දෑ හරදාහයි. ැංක ඇති මුදල් දාහයි සහ ප්‍රකාශිත කොටස්්‍රාක්ධනය හදදාහයි. රදවගති පැවුම් පන්සීයි සියට දොළහැ බැංකුනයි දස් පන්සියි වෙලද ගෙවයුතු ද දෙදස් එකසිය පණහයි ගෙවුතු බදු දෙසියයි සහ ගෙවයුතු පොලීතියනවා එකසිය පනහක් විදිහට. ඇති මේ දරතී ොරතුරවන අපි මුදල් ප්‍රහ ප්‍රකාශනයට රජු ක්‍රමයට හදන්න පුළලන් වක්‍රමයට හදන්න පුුව ඇතිම තනදි කතා කරන්න මේක රජු ක්‍රමේයට හදන්නේ. හ කියන එක පලවිනික යෙන සියලුම ගැනුම් හා විකුණුම් නය පදනම මත සිද්ධයනා කියති ආශයෙන් අපිට ගන්න පුළුව නෑගතියන්ගේ මුදල් කොප්පමන ප්‍රමාණයක් ව්‍යපාට ලැබුණද සහ නයිහිමියන්ට අප මුදල් කොපමන ප්‍රමාණයක් අපි ගෙව්වද කියන එක. ති මේගනයේ ආරම්භග ශේෂමකුත් නැහමකොද මේ ව්‍යාපාරය අවුරුද්ද මුල්ල පටන්ගත්ත ව්‍යාපාරයක් නිසා. ගැති පාලි නුවට අපි විකුණුම් බැරරනවා ආදයම් ප්‍රකාශනය තියෙන හයිදස් දෙසිය පනහා සහ ශේෂපර්ග අපට දීලතියෙන තොරතුරුවල හරදාහහි නෑගෙතයන්ගේ ඒ අනුව අපි නෑගැතියන්ගේ මුදල් ලැබිල තියෙනවා දෙදස් දෙසය පනාව ඒ අපි වාර්තා කරණ මෙහිවම් ක්‍රියාකාරකම්වල මුදල් ගලා ඒමක් විදිට නයිහිම් පාලන කිරීම තාරමග්‍රේෂන් නැහැ නයිහි පාලනකිණ මේ ගැනුම් අපි හොයාගන්න ඕනේ මොකද අපිට ආදයම් ප්‍රකාශණයෙන් ගැනුම් අපිට කෙලිම දෙන්න. ඉතින් ගැනුම් හොයාගැන්න විකුණුම් පිරිව හරහා විකරුම් පිරි අපට දීනා දෙදසස් අටසය පනහා අවසන්තෝගේ අපිට දීලතින ඉදස් පන්සියක් යනුව ගැනුම් වෙන්නේ මේ දෙකේ එකතුව හාදාස්තුන් සය පනහා. මෙතරනදී ශේෂපර්ගේ දෙදස් එකසිය පනහයි. අපි නැහිමට ගෙවලතියෙන දෙදස් දෙසීයක්. අපි වාර්තා කරණ මෙහිුම් ක්‍රියාකාරකම්බලම මුදල් ගලා යාමක් විදිහට. දෙවවිනි ගලපීම තියනේ දේවල් පිරිිතු සහ උපකරණ මිලිදී ගෙනන පහත පරිදි ශය කරලති මෙම ෂය වියදම් තුළ අන්තර්ගත වෙලා තියනම් ඉති මෙතනද අපට ගනපුලන් දේවල් පියීතුප කරන කොපම ප්‍රමාණයක් ව්‍යාපාරය අරගෙන තියෙනවාද කියන එක. අවසාන්දිිනට ධාරණවටනාකම හයදාහයි සමුච්චිතශයදාහයි එයන් දේවල් පියතුප කරන වසර තුරදී අරගෙන තියෙනවා. දදාහක්විදියට ති මේක වෙනමයි කවුන්්ට එකින් පෙන්න්න ඕොනෙත් නැහැ මෙතන වර්ශය සදහ්‍ය වියදමයි ධර වටනාකමයි එකතු කලාවත් ඒත් අපිට හම්බෙන්න්නේ අපි මුදල් කපණ ප්‍රමාණයක් ගෙව්වද දේපල් පිතුප කරන මීලදී ගැනීම සඳහා. ති මේ හදදාහ අපි වාර්තා කරන්නේ ආයෝජන ක්‍රියාකාරකම් යටතේ මුදල් ගලායාමක් විදිහට තිමේතතුරාශය අපිට මුදලින් කොපමන වියදම් ගෙව්වද කියන එක හවා ගන්න පුළුවන්. ආදම් ප්‍රකාශනය සම්පූර්ණ වියදන්තින දෙදහස් පන්සිියල් හැබැම දෙදස් පන්සියෙන් ෂය එකන වසරට දාළ ශීතිීනව දාහ සහහි තුන්ගෙන ගැලපීමතියෙන වසරට දාලා පොලිීවියදමත් වියදංගිනුම අන්තර්ගත වෙලා තියෙන කියලා යනෝ පොලීවියදමත් තිීන තුන්සියක් ඒ අනුව අපිට ගන්න පුළුවන් මුදලින් කරපු මෙහෙුම් වියදම් එක් දස් දෙසයක් විදිහට මේ අපි වාර්තා කරන්නේ මෙහෙුම් ක්‍රියාකාරකම් යටතේ මුදල් ගලායාමක් විදිහට තුන්මිනි ගැලපීමෙන් තියනෙ වියදම් තුළ බැංකුණය සඳහ පොලියද අන්තර්ගත වේ නමුත් මෙම පොලිින් අඩක් පමණක් වසර තුළ ගෙවා ඇත. ඉතින් මේ ගැලපීල්ලෙති නම් වියදම් තුර බැංකුනය සදහ පොලිය අන්තර්ගත වේ කිය. අන්න ඒකයි අපි හිසල මුදලින් කරපු වියදම් හොයාද්දී මේ සම්පූර්ණ පොලිය අයින් කල්ලා මුදලින් කරපු වියදම් හොයා ගත්තේ. ට දාල පොලිවියදම හාගන්න පුළුවන් අපේ දිික්කාලන ණය දෙදස් පන්සිියයයි පොලිපතේශතය සියයට දොලාහ සහමම බැංකුණය අරන්තියන වසන මුලමයි. යනු වසරට දාල පොලියතුන් සියයයි. සහබට තොරතුරවල දිලතින අවසානය ගියවුතු පොලිය වියදම එකසිය පණයි යනුව වසරේ මුදලින්ගේෙවූ පොලිවියදම එකසය පණයි. මේ අපි වාර්තා කරණේ මෙහිවුම් ක්‍රාන් කාරකමි අටතේ. මුදල් ගලායෑමක් විදිහට. හතරිටින් ගලපීමේ තියන්නේ වර්ශය තුළදී සමාගම විසින් අතුරු ලාභංශයක් ගෙවා ඇත. ඉතිම අතුර ලාාංශ ගවන්නේ අපි රදවාගත් ලාභගෙනුම හරහා. ඉති රදවාගත් ලාභ ගෙනීමේ ඇති රදවගත් ලාභගෙනට ආදාෑම් ප්‍රකාශණෙන් මරු වෙන වසරයට ලාභය හයිසිියක් හැබැිට තොරතුරු වල ශේෂපයගේ තයන රදවාගත් ලාබේ පන්සිේ. අපිට එයනූ හවාගැන පුළුවන් සීයක් මේ අපි වාර්තා කරන්නේ මූල්්‍ය ක්‍රියාකාරකමි අතේ. මුදල් ගලා යෑමක් විදිහට පස්සෙන් ගැලපීම අපි හෝයෙන ගෙවූ බදු කොපමණද කියන එක වර්ෂය සහ බදුවෙන් කිරින් තුන් සියයක් මේ අපිට ආදායම් ප්‍රකාශය තොරතුරුවලින් පුටාගන්න පුළුව. වර්ෂය අවසායගගේියයුතු බදු මුල් ත ප්‍රකාශනය තුරතුරවල දීර්තිනම් දෙසියයක් විදිහයට එයනු වර්ෂය මුදලින් ගෙවූ බදු සීයයි. මේකත් අපි වාර්තා කරන මෙහිෙයුම් ක්‍රියාංකාරකම් යටතේ. මුදල් ගලායෑමක් විදිහට ඊට අමතරි අනිකුත් ගැ පිම්ටියන බැංකුණය ලැබීම දෙදස් පන්සිය. මේක අපි වාර්තා කරණ මූල්්‍ය ක්‍රියාකාරකම් යටතේ මුදල් ගලායමක් විදිහයට. කොටස් නිකුත් කළ ලබා ගන්නත මුදලත් හදදාහක් ඒකත් අපි වාර්තා කරන්නේ මූල ක්‍රියාකාරකම් යටතේ මුදල් ගලා ඒමක් විදිහට. අපි දැබලු මේ මුදල් ප්‍රහගාණය කොහොමද පිළිතුරු පත්‍රේ හැදෙන්න්නේ කියන එක. ගතයන්ගේ ලබම් දෙදස් දෙසය පණහයි නහිමියන්ට ගෙවීම් දෙදස් දෙසිියයි මේ දෙකම අපි ගන්නේ පලවිනි ගැල පිල්ලේ තොරතුරු අනුව මෙිහුම් වියදන් ගවිීමෙක් දස් දෙසියයි එකි දෙෙන ගැ පිල්ලි තොරතුරලින් ගන්න යනුව හුම් කටිතුවලින් ජන්නේය වූ මුදල් ප්‍රවාහය එක් දස් එකකසිය පණයි. සහ එක අපි අඩු කරනවා ගෙවූ පොලි සහ ගෙව් ආදයම් බදු ඒ අනුව මෙහිෙුම් පටිතුළින් ජනන්නේ වූ ශුද්ධ මුදල් ප්‍රවාහය එදස් හරසිය අයුජන ක්‍රාකාරම්වලද තියෙන දේප්‍රපිතුප කරන මිලදී ගැනින් විතරයි හදදාහ ඒක ව්‍යාපාරි මුදල් ගලා යාමක්. එයනු අයුජන ක්‍රියාකාරකම් වලින් චනන්නේය වූ ශුද්ධ මුදල් ප්‍රවාහයත් මුදල් ගලාය හදදාහයි. මූල ක්‍රියාකාරකම්වල තින කොටස් නිකතියෙන් ලද මුදල් ගලා ඒම හදදාහක් සහ බැංකුණ අය ලබාගැනින් නිසා වන මුදල් ගලාීම දෙදස් පන්සිිය. සහ ලාභාංශ ගෙවීම් තියෙන මුදල් ගලායි යාමක් විදිහයට සීයක්. යන මූලි්‍රියාකාරකම් වලින් ජන්නේ වූ ශුද්ධ මුදල් ප්‍රවාහය නමදස් හාරසීය. ඉතින් කාලච්චේදී මුල් මුදල් සමාන දෑවල ශුද්ධ වැඩවීම අපිට ඒ අනුව ගන්න පුළුවන් දාහක් විදිහට මෙතන් අපිට ආරම්භක මුදල් හා මුදල් සමානද එකතු කරන්නයක් නෑම ගොදෙනක වසර මුල්ල පටන් ගන්න පියාපලයක් නිසා ඉතින් කාල්චේදදි මුදල් මුදල් සමානදැවල ශුද්ධ වැඩිවීමම තමයි දෙදස් දාතරය තුනයි තිස්ස එක දිනට මුදල් හා මුදල් සමානදෑ වෙන්න ඇති ඔන්නව විදිරිරතම අපි දෙදස් දාහතර මුදල් ප්‍රෝහ ගණන කතා කරන්නේ බෝමිස්තුූ.